ආයුබෝවන් සුබ දැස්සනක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති විකාශයෙන් මම යුගන්ති මයුරිකා ප්‍රථමයෙන් පුවත්සිරස්තල 2020 මහ මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට 3-2 අති විශිෂ්ට ජයග්‍රහණයක් තරඟ කළ සියලු දිස්ත්‍රික්කවල ජය පොදුජන පෙරමුණට එක්සත් ජාතික පක්ෂයට ඉතිහාසයේ ඉහළම පරාජයක් කිසිදු මන්ත්‍රී ආසනයක් දිනා ගැනීමට නොහැකි වේ महामतिवरणे प्रतिपाले गेन सैही मिकट पत्वन्ने नहें जातिक जनपलवेगे कियाई දෙදහස් විස්ස මහමැතිවරණයෙන් අති විශිෂ්ට වාර්තාගත ජයග්‍රහණයක් ලබා ගැනීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වුණා. ඒ සමස්ත මන්ත්‍රී ආසන 145ක් තමන් සතු කර ගනිමින් ඉතාම මෑතකදී නිර්මාණය වූ සමගිය ජන බලවේගය මෙවර මහමැතිවරණයෙන් දෙවන ස්ථානයට පත්වන්නේ ශ්‍රී ලංකාවේ ඉපරිණිම ප්‍රබලතම දේශපාලන පක්ෂයක් වූ එක්සත් ජාතික පක්ෂයට දැවැන්ත පරාජයක් අත්කර දෙමින් पार्लिमेंट मेतिवर्णेदी श्रीलंका पुदुजन पेरमुन चंद हेट अटलक्ष पनस्तुंद हास हैस्य अनुवक्लबागन मीन अति विशिष्ट जयग्रहण्यक वार्ता कला एव प्रतिशत्याक लेससियत पनस नवे दशम बिंदुवाई नव्याक एनुव श्रीलंका पुदुजन पेरमुन मेव विशिष्ट जयग्रहण्यक समगीन मंत्री दूर आसन एक अटक पार्लिमेंट दिनागनी मट समत्तुना जातिक लाइस्तु मंत्री दूर विसिनवेन दा हतक दिनागनित श्रीलंका पुदुजन पेरमुन समत्तु अतर समस्तयाक लेस श्रीलंका पुदुजन पेरमुन मेवर पार्लिमेंट मेतिवर्णेन मंत्री दूर आसन 145ක් दिना गणिमटाई समत्ने वसर गणनावाक इपेरणी पक्ष बोहुमयक तिबियदी मैतकदी पिहिटुवा गनु लबू श्रीलंका पोदुजन पेरमुन मेवर लबागत मेम मंत्री दूर आसन संख्याव इतिहासगत मंत्री दूर आसन संख्यावक लेसई वार्ता वन्ने එමෙන්ම මාස කිහිපයක් තුල නිර්මාණය වූ සමගි ජනබලවේගය මෙවර මැතිවරණයෙන් දෙවන ස්ථානයට පත් වුණා. සමගි ජනබලවේගය මෙවර මැතිවරණයෙන් ලබාගත් සමස්ත ඡන්ද සංඛ්‍යාව 27,71,980ක්. ඒ ප්‍රතිශතයක් ලෙස 23.9%. මන්ත්‍රී දුර ආසන 47ක් දිනා ගන්නට සමගි ජනබලවේගය සමත් වෙද්දී ජාතික ලයිස්තු මන්ත්‍රී දුර 7ක්ද ඔවුන් දිනා ගත්තා. ඒ අනුව සමස්ත ලෙස මෙවර 2020 මහ මැතිවරණයේදී මන්ත්‍රී දුර ආසන 54ක් දිනා ගන්නටයි සමගි ජනබලවේගය සමත්ව තිබෙන්නේ. මෙවර පැවති මහ මැතිවරණයේදී මන්ත්‍රී දුර ආසන සංඛ්‍යාව අතින් තෙවැනි ස්ථානයට පත්වන්නට සමත්වන්නේ ඉලංගේ තමිල් අරසු කච්චි. ඉලංගේ තමිල් අරසු කච්චි ලබාගත් ඡන්ද සංඛ්‍යාව 327,168ක්. ප්‍රතිශතයක් ලෙස 2.82ක් වන අතර මන්ත්‍රී දුර ආසන 9ක් දිනා ගන්නට ඔවුන් සමත්වනවා. ජාතික ලයිස්තු මන්ත්‍රී දුරයත් සමගින් පාර්ලිමේන්තුව තුර මන්ත්‍රී දුර ආසන 10ක් දිනා ගන්නට ඉලංගේ තමිල් අරසු කච්චි සමත් වුණා. ජාතික ජනබලවේගය මන්ත්‍රී දුර ආසන සංඛ්‍යාව අතින් සිවුර ස්ථානයට පත්වන්නේ ඡන්ද 445,958ක් ලබා ගනිමින් එය ප්‍රතිශතයක් ලෙස 3.84ක්. ජාතික ජනබලවේගය මන්ත්‍රී දුර ආසන 2ක් දිනා ගන්නා අතර ඔවුන්ට හිමි ජාතික ලයිස්තු මන්ත්‍රී දුරයත් සමගින් මන්ත්‍රී දුර ආසන 3ක් දිනා ගැනීමට හැකි වුණා. අහිල ඉලංගේ තමිල් කොංග්‍රස් පක්ෂය ඡන්ද 67,766ක් ලබා ගනිමින් මන්ත්‍රී දුර ආසනයක් දිනාගත් අතර ජාතික ලයිස්තු මන්ත්‍රී දුරයත් සමගින් ඔවුන් සමස්ත ලෙස පාර්ලිමේන්තුව තුල මන්ත්‍රී දුර ආසන 2ක් හිමි කරගත්තා. ඊළම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ඡන්ද 61,464ක් ලබා ගනිමින් 0.53 ප්‍රතිශතයක් වාර්තා කර ගනිමින් මන්ත්‍රී දුර ආසන 2ක් දිනා ගැනීමට සමත් වුණා. මෙරට ජනාධිපති වරුන් අග්‍රාමාත්‍ය වරුන් ඇතුළු රාජ්‍ය පාලනය සඳහා ප්‍රබල දායකත්වයක් ලබා දුන් නායකින් ඇතුළු විශිෂ්ට දේශපාලනඥයින් රැසක් බිහි කළ එක්සත් ජාතික පක්ෂයට මෙවර මැතිවරණයේදී 7 වන ස්ථානයට පත්වීමටයි සිදුව තිබෙන්නේ. ඒ ඡන්ද 249,435ක් ලබා ගනිමින් එය ප්‍රතිශතයක් ලෙස 2.15ක්. එක්සත් ජාතික පක්ෂයට මෙවර කිසිදු ආසනයකින් මන්ත්‍රී ධූරයක් දිනා ගැනීමට හැකි වුණේ නැහැ. ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයේ පමණක් එක්සත් ජාතික පක්ෂයට හිමි වුණා. අපේ ජනබල පක්ෂය 8 වන ස්ථානයට මෙවර මැතිවරණයේදී පත්වන්නේ ඡන්ද 67,758ක් ලබා ගනිමින් අපේ ජනබල පක්ෂයට ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයක් හිමි. එමෙන්ම තමිල් මක්කලේ විදුතලේ පුලිගල්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, මුස්ලිම් ජාතික සන්ධානය, තමිල් මක්කලී දේශීය කුට්ටණී සහ ඕල් සිලොන් මක්කල් කොංග්‍රස්, ජාතික කොංග්‍රසය සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස යන පක්ෂවලින් එක් මන්ත්‍රීවරයෙකු බැගින් මෙවර පාර්ලිමේන්තුවට තේරීපත්ව තිබෙනවා. එනෝ මෙවර මැතිවරණයේ සමස්ත ලෙස ඡන්ද ප්‍රකාශ කර ඇති ඡන්දදායකින් සංඛ්‍යාව 1,15,98,929ක්. එය ප්‍රතිශතයක් ලෙස 71.32ක්. එහිදී ප්‍රතික්ෂේප වූ ඡන්ද සංඛ්‍යාව 744,373ක්.
जनता लबादून अति विशिष्ट जयग्रहणय निहतमानी पिलिगनिमेन जनता के अपेक्षावान निटुकिरीमट कैपमन बव श्रीलंका पुदुजन पेरमुने सभापति महाचार्य जेएल पेरिस महता पवसनवा एकोलंब पवति माध्यमयकट एक्वेमिन मैत्रा ग्रामाध्य महिंद राजपक्ष महता हेट दिन नवरजय ग्रामाध्यवरया लेस देवरुम दीमट नियमित बवद मेम माध्यमयदी प्रकाशयट पत्तुना अभी मेक बार बार जनता अभी पवर लतिवेन ये बल यम कि वेडकोट सात सीमित काले अक्तुल ये कर्तव्य अभी अपेक्षाकरण अंदमटन पेहदी प्रतिज्ञा दहनावन संशोधने विकृति वेच्चते हुगाती प्रायोगिक अद्यकेम तुलेन एक पेहदी उपयन इति ये संबंधे यम यम संशोधन अवश्य एवं किरीमट तुनेन देखक शक्ति याक अलुतराजये सतु बनो उत्तरीतर नीतिवन आंडुक्रम व्यवस्था एतुल संपूर्ण नीति पद्धति वर्ष विधियट प्रति संस्करण क्रियमट नवीकरण क्रियमट अवश्य शक्ति अड़पाड़ीव जनता विशेन नवराजयट दीला एकेन गम्यवन्ने न मेक हितुअकार विधियट हसीमट बलापुर रजय के कोई बलपैम तिवना अभी इवट यटवेन्न अभी विदेशीय रटवल विदेशीय आयतन एक्सजातीन संविधान समग समीप वेडकरण सूदान हाई मेरटे जनता पिलिबंद तीरण गणीमे अवसान वगकीम पेवरीन श्रीलंका पार्लिमेंट पार्लिमेंट बलतल विदेश कैंड पेवरीमट अभी किसे सूदान अम्न मेरटे अधिकरण बले पाविचकरण पुलवांगे श्रीलंका वे अधिकरण वल्ट पवन आई विदेशीय विनिश्चयकार वरुण अभी बल पवरा ने एक अभी नीति अट दे करण बेरी दया पिलिबंद अपे स्थावरी विशेष नमृता व्याख्य विशेष रटाक मेरट हुदे अभी मेरट वासीदायक गिवसुवा कि हम किसी रटके लवेनोना एक अभी पीलिगा अपे मिनुम दंडवाने सैम अवस्था मेरटे शुभ सिद्ध මෙවර මහමැතිවරණයේදී ජාතික ජනබල වේගයට ජනතා මනාපය ලබා දුන් සියලු දෙනාට ස්තුතිය පුද කරන බව ජාතික ජනබල වේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. කෙසේ වෙතත් මෙවර මහමැතිවරණයේදී ලබාගත් ඡන්ද ප්‍රතිශතය පිළිබඳව තමන් සෑහීමටපත් නොවන බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් විශේෂයෙන්ම මේ මැතිවරණයේ ජාතික ජනබල වේගයට 445,000කට ආසන්න ඡන්ද ප්‍රමාණයක් ලැබී තිබෙනවා. අපි මෙවැනි අසිරු තත්වයකදී අපි ගැන විශ්වාස තබමින් අපිට ඡන්ද ලබා දුන් හැම ඡන්දදායකෙක් පිළිබඳව අපේ ස්තුතිය අපි ප්‍රකාශ කරන පළමු. මේ ප්‍රතිඵල දෙස බැලුවොත් යම් පසුබෑම අපේ ප්‍රතිඵලවල දක්වන්න ලැබෙනවා. ඡන්ද ප්‍රමාණය අඩුවීම විශාල නොවුනත් මන්ත්‍රීවරු සංඛ්‍යාව 2015 අපි නියෝජනය කළා නම් 6 දිනක් අද ඒක 3 දෙනා දක්වා අඩු වී තිබේ. ඒ වගේම පසුගිය ජනාධිපතිවරණය හා සංසන්දනය කරනකොට යම් ඡන්ද ප්‍රමාණයක වැඩිවීමක් තිබෙනවා. නමුත් ඒ කිසිසේත්ම මහමැතිවරණයකදී අපි අපේක්ෂා කරන ලද ප්‍රතිඵලය නෙවෙයි. ඒ නිසා මේ ප්‍රතිඵලය අපිට සෑහීමකට පත්වේ හැකි ප්‍රතිඵලයක් නොවේ. නමුත් ජනතාව අප කෙරෙහි තබා තිබෙන විශ්වාසය, ඡන්දේදී තබා තිබෙන විශ්වාසය මෙය ලෙස අපි පිළිගන්නවා. කෙසේ වුවත් राजपक्ष ජනතාවට බලය නොමැතිවීම දුක්ගෙනවිල්ලක් ඉදිරිපත් කිරීමට හැකියාවක් නැහැ මොකද ඕන් ජනතාවගේ ඉල්ලා සිටින බලය ජනතාව විසින් ලබා දී තිබෙනවා ඒ නිසා ආණ්ඩුව දැන් ඉදිරියේදී මේ ජනතාවට දෙන ලද එකඟතාවයන් ජනතාවට දෙන ලද පොරොන්දු ඉටු කිරීම තමයි ආණ්ඩුවේ වගකීම කියලා අපි කල්පනා කරා විශේෂයෙන්ම ආණ්ඩුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ විශාල සාකච්ඡාවක් ඇති කරා අපිත් හිතන 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යල් පැනු ව්‍යවස්ථාවක් ඒකට සංශෝධන 19ක් ඇති වී තිබෙනවා ඒ 19 තුලම ඒ නිශ්චිත මොහොතයන්ගේ තිබෙන බල වමනාවන් ගැබ්බී තිබෙනවා ප්‍රජාතන්ත්‍රවාදී සඳහා යහපත් ප්‍රසන්න निवेदन
මෙවර පාර්ලිමේන්තු මහමැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ලද පසුබෑම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අතිනිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම මාධ්‍ය නිවේදනයෙන් උපුටා ගැනීම. පාර්ලිමේන්තු මැතිවරණයේ සාර්ථක අන්දමින් පැවැත්වීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂය සිය කෘතවේදීත්වය ජාතික මැතිවරණ කොමිසම වෙත පළ කර සිටී. සාධාරණ සහ සාමකාමී අයුරින් මෙම මැතිවරණයේ පැවැත්වීම තහවුරු කරන ලද්දේ අපගේ ආණ්ඩුව විසින් හඳුන්වා දුන් 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයයි. මෙම අසීරු අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂය සමග තවදුරටත් රැඳී සිටි සියලු ආදරණීය එක්සත් ජාතික පාක්ෂිකයින්ට එක්සත් ජාතික පක්ෂයේ ගෞරවනීය කෘතවේදීත්වය පළ කරමු. මෙම මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතිවිශාල ජනවරමක් ලබා ඇති අතර එක්සත් ජාතික පක්ෂය සිය පාලන කාලය තුළ රටටත් ජනතාවටත් දිගු කාලීන වශයෙන් බලපවත්නා බොහෝ දේ ඉටු කළද විශාල පරාජයක් ලබා ඇත. පක්ෂයක් ලෙස අපි අභ්‍යන්තරින් මින්ම බාහිරින් පැමිණි අභියෝගවලට මුහුණ දුන්නෙමු. අපි අපගේ මින්ම අන් අයගේ අසාර්ථක වීමවල මින්ම අඩුපාඩුවලද වගකීම් බාරගන්නෙමු. මෙම මැතිවරණයේදී ප්‍රතිපත්ති මත පදනම් වූ දේශපාලන පක්ෂ අභිභවා යන්නට දේශපාලන ව්‍යාපාර සමත්ව ඇත. මේ නිසා ඉදිරියේදී රටේ අවුල් සහගත දේශපාලන තත්ත්වයක් ඇතිවීමට ඉඩ තිබේ. මැතිවරණයේ ප්‍රතිඵල සාමකාමීව බාරගන්නා ලෙස සියලු ජනතාවගෙන් ඉල්ලා සිටිමු. මින් පෙර අවස්ථාවලදීද කළ පරිදි එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංවිධානය හා ප්‍රතිව්‍යුහගත කර නවජවයකින් හා ශක්තියකින් ඉදිරියට යන්නට කටයුතු කරන්නෙමු. උපුටා ගැනීම අවසන්. මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ලද පසුබෑමත් සමග තිරනාත්මක සාකච්ඡාවක් සඳහා එම පක්ෂයේ ජේෂ්ඨින් පිරිසක් පිටකොට්ටේ පිහිටි සිරිකොත පක්ෂ මූලස්ථානයේට අද රැස් වුණා. මහමැතිවරණයේ ප්‍රතිඵල මත පක්ෂයක් ලෙස එක්සත් ජාතික පක්ෂයේ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී සාකච්ඡා කර ඇති බවයි පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ. මැතිවරණ ප්‍රතිඵල වලින් පස්සේ ඊළඟ පියවර ගන්නේ කොහොමද කියන ගැන තමයි සාකච්ඡා කරේ. ඒතකොට ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා සවුඳට නැවත රැස් වෙලා ඒ පිළිබඳ ගන්න තීන්දුව තීරණ ගන්න. නායකත්වය වෙනස් කිරීම සම්බන්ධයෙන් මේ තීරණයක් ගන්නවද? නෑ, නායකත්ව වෙනස් කිරීම පිළිබඳ තීරණ මේ අපේ සාකච්ඡාවල ගන්න පුළුවන් තත්වයක් නෑනේ. ජාතික ලේසු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් තීරණයක් ගන්නවද? ඒකත් සවුඳෙන් පස්සේ තීරණය කරන්න තීරණය කරනවා. අද මොකද්ද මූලිකවම කතා වුණේ ඔබතුමාලා? පක්ෂයේ ප්‍රතිව්‍යුහගත කළා වැඩ කටයුතු කොහොමද ඉදිරියට ගෙනියන්නේ කියලා ඉස්සරහට අරගෙන යන්නේ කියලා. දැන් මේ 100ට බිඳුවට වැටිච්ච පක්ෂය ගොඩ ගන්න කොහොමද? පරාජය කියන්නේ ජයග්‍රහණේ මාවතක්. ඒ නිසා ඒක එච්චර කලබල වෙන්න ඕනේ නෑ. ජනාධිපතිතුමාටම ආණ්ඩුව තියෙන්න ඕනේ කියන එක ජනතාව තීරණය කළා තියෙනවා. දැන් ඔබතුමාලා මේ 100ට බිඳුවට වැටිච්ච පක්ෂය කමක් නෙයිද අපි බිඳුවේ ඉඳන් අපි පක්ෂි ගොඩ ගන්නවා. ගොඩ අරගෙන ඉදිරියට ගෙනියනවා. ඒ කියන්නේ ගොඩ ගන්නේ කාත් එක්කද? රනිල් වික්‍රමසිංහ මහතා එක්කද නැගිටිනවද? බලන්න තීරණය කරන්න. එත්සමකින් අපගේ උදැස්සන ප්‍රවෘත්ති විකාශය මේ නිමාවට පත්වනවා. ජලිකාමය වූ මධ්‍යවන ප්‍රවෘත්ති විකාශයත් සමගින් ඔබට සුබදාසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.